හමුවන්න යහපත් මිනිසෙක්. ඔබ හිතන්නේ ඔබ යහපත් මිනිසෙක් කියලාද? හැබැයි මොහු ඉතා යහපත් මිනිසෙක්. මම හැමතිස්සෙම හොඳ දේවල් කරනවා. ඔහු ඉතා යහපත් මිනිසෙක්. හොඳ මිනිසුන් ස්වර්ගයට ගන්නදා ඔහුයි පළවෙනියෙන් සිටින්නේ. අනේ නිකන් ඉන්න. යහපත් ඔබ කියන්න ඔබ දසපනත රකින්නවද? මං හිතන්නේ මං රකින්නවා. එසේනම් අපි බලමු දසපනතට අනුව ඔබ ඇත්තටම යහපත්ද කියලා. හරි බලමු. ගොඩක් හොඳයි. මෙන්න එකක්. බොරු නොකියව. යහපත් ඔබ බොරු කියා තිබෙනවද? කවුද බොරු කියලා නැත්තේ? බොරු කියන අයට ඔබ අමතන්නේ කෙසේද? බොරුකාරයා. හරි අපි බලමු තව පනතක්. සොරකම් නොකරව. ඔබ සොරකම් කර තිබෙනවද? පොඩි දෙයක් හෝ? අපව නෑ. නමුත් ඔබ මට දැන් කිව්ව ඔබ බොරුකාරෙක් කියා. පොඩි දවස්වල මම රස කෑම නම් හොරකම් කරා. සොරකම් කරන කෙනෙකුට ඔබ කතා කරන්නේ කොහොමද? හොරා කියලා. හරි අපි තව එකක් බලමු. කාම මිච්ඡාචාරය නොකරව. අපෝ ඒක නම් මට හරි ලේසි. මං කවදාකවත් මගේ භාර්යාව රවට්ටන්නේ නෑ. Hi handsome. Oh baby. යේසුස් වහන්සේට අනුව නම් ස්ත්‍රියකු දෙස රාගෙන් බලන කවරෙක් නමුත් එවලේම ඇස් සමග සිතින් කාම මිච්ඡාචාරය කළේය. හරි. තව එක මේක බලමු. දෙවන් වහන්සේගේ නාමය නිකුරුණේ ප්‍රකාශ නොකරව. ඔබ දෙවන් වහන්සේගේ නාමය කිලිටි වෙන ආකාරයෙන් ප්‍රකාශ කර තිබේද? Oh my. ඒ ආකාරයටයි ඔබ දෙවන් වහන්සේගේ නාමය අනවශ්‍ය ලෙස භාවිතා කළේ. දෙවියන් වහන්සේ ඔබට ජීවිතයත් හුස්මත් ඔබ පාවිච්චි කරන සියල්ලක් දුන්නේ. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ නාමය ජරාවට පත් කළා. හොඳයි, ඔබේම තොරතුරු අනුව ඔබ බොරුකාරෙක්, හොරෙක්, දෙවියන්ගේ නාමය කිලිටි කරන්නෙක් සහ සිතින් කාම මිච්ඡාචාරය කරන්නෙක්. මේ දසපනතෙන් හතරක් විතරයි. හරි හරි, මම පිළිගන්නවා. මම සම්පූර්ණ නැහැ. එච්චරක්වත් නෙමෙයි. තව මෙහෙමත් බලමු. අපි සිතම ඔබගේ මොළයට පරිපතයක් සකස් කොට එහි ඔබ සතියක් තුල සිතන සෑම දෙයක්ම ලබා ගන්නට හැකි නම් ඒ ඔබේ පවුලේ සෑම දෙනාටම එකට නැරඹිය හැකි දෙයක් වෙයිද? ඕ මෙන්න බා. ඔව් මම දන්නවා. හැබැයි බයිබලයට අනුව නම් ඔබ සිතන සෑම රහස් දෙයක්ම දෙවියන් වහන්සේ දන්නවා. හරි. හැබැයි මේ ඉන්න වැරදි කරපු මිනිසුත් එක්ක බලනකොට නම් මම ඉතා යහපත් මිනිස්සෙක්. ඔව් ඔබ හරියටම හරි. නමුත් ඔබ හොඳ මිනිස්සෙක් වෙන්නේ දෙවියන් වහන්සේගේ නීතියට අනුවයි. අනිත් මිනිසුත් එක්ක සමානකමින් නෙවෙයි. හිතන්න, දවසකට ඔබ පස් වතාවක් පව් කිරීමෙන් ඔබ අවුරුද්දකට 1825 වතාවක් දෙවන් වහන්සේ විරුද්ධව පව් කරනවා. ඔබ වයස අවුරුදු 70ක් වෙනතුරු ජීවත් වුණොත් ඔබ දෙවන් වහන්සේ විරුද්ධව 127,000 වාරයක් ඔබ පව් කරනවා. විනිශ්චය දවසේදී ඔබට මේ සියල්ලට උත්තර සපයන්ට සිදුවේ. නමුත් දෙවන් වහන්සේ මට සමාව දෙනව නේද? හොඳයි, අපි ඒක උසාවියේදී වෙන හැටි බලමු. ස්වාමිනී මට සමාව වෙන මම වැරදි දෙකක් තුනක් කරා. අනේ ඉතින් මට ඒකට සමාව දීලා දැන් මට යන්න දෙනව නේද? ඔළුව හොඳ නැති විනිසුරු කෙනෙකුට නම් ඒකට කැමති වෙන්න තිබ්බා. හැබැයි හොඳ විනිසුරු කෙනෙක්. ඔබ කලාප අපරාධ වලට ඔබ මිල ගෙවිය යුතුයි. දෙවියන් වහන්සේ ඔළුව හොඳ නැති විනිසුරු කෙනෙක් නොවේ. උන්වහන්සේ ශුද්ධ වූ දෙවියන් වහන්සේ. වහන්සේ පාපේ එපා කරනවා. බයිබලයට අනුව විනිශ්චය දවසේදී දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළ අය නිරයේ ගින්නෙන් දැවෙන්නට යයි. ඔවුන්ට කවදාකවත් එයින් පැන යන්න නොහැකි වෙයි. කොහොමද නම් මිනිස්සු ස්වර්ගයට යන්නේ? ඒකට එක මාර්ගයයි තියෙන්නේ. දෙවන් වහන්සේ ලෝකයට බොහෝ සෙයින් ආදරය කරා. ඒ නිසා උන්වහන්සේගේ ඒකජාත පුත්‍රයා වූ යේසුස් වහන්සේ ලෝකයේ උදෙසා එව්වා. යේසුස් වහන්සේ කවදාකවත් පව් කළේ නැහැ. එකක්වත් කළේ නැහැ. නමුත් පව්කාරයන් උදෙසා වූ දඬුවම උන්වහන්සේ දරාගත්තා. කස පහර ලැබුවා. බොහෝ සෙයින් තලනු ලැබුවා. කුරුසේ අනගසා උන්වහන්සේව මරණු ලැබුවා. ඒ කුරුසේ පූජාව නිසා පව්කරුවන්ට නිදහස ලැබුණා. යේසුස් වහන්සේද මරණය පරාජය කළා. ඔබට කවදාකවත් යහපත් ජීවිතයක් තනියෙන් ලබා ගන්න බෑ. නමුත් ඒ දෙවියන් වහන්සේ නොමිලේම ඔබට දෙනවා. හැබැයි ඔබ යේසුස් වහන්සේ පිළි අරගෙන උන්වහන්සේ වෙත එන්න ඕනේ. උන්වහන්සේ ඔබට සමාව දෙනවා. ඔබව සෝදා ඔබට අලුත් හදවතක් සහ අලුත් ජීවිතයක් උන්වහන්සේ දෙනවා. බයිබලයේ කියන ආකාරයට යේසුස් වහන්සේ වෙත එන සියල්ලෝම අලුත් මැවිල්ලක් වෙන්ට යනවා. දැන් තනිවම ජීවිතේ වේදනාව විඳ හොඳටම ඇති. හරවන්න ඔබේ ජීවිතය යේසුස් වහන්සේ වෙත. කියවන්න බයිබලය. ඒ අනුව ජීවත් වෙන්න. හොඳ දේවස්ථානයක් හොයාගන්න. ඔබට වර්ධනය වෙන්න. සාමතක නොකර දෙවන් වහන්සේ ගැන අනිත් අයටත් කියන්න.